අයිබෝන් යාළුවනේ එහෙනම් ඔන්න මං අද අලුතේ දෙකක් අරගෙන ඔයාලා හම්බෙන්න ආවා මං ඔයාලට පොරොන්දු වුණානේ ඔයාලගේ දැනුමට වැදගත් වෙන විදිහේ වීඩියෝස් ගොඩක් මගේ channel එකෙන් දිගටම කරගෙන යනවා කියලා ඉතින් මට මේ ඊයේ දවසේ වෙච්ච විශේෂ සිදුවීමක් එක තමයි මේ වීඩියෝ එක කරන්න මතක් වුනේ ඉතින් 2020 ජූනි 21 කියේක හැමතැනම මේ දවස්වල අපිට ඇහෙන්න ගත්තේ ශ්‍රී ලංකාවට දැක ගන්න පුළුවන් වෙන සූර්යග්‍රහණයක් ගැන ඉතින් ඒ මමත් ඊ ඔයාලට මේ වීඩියෝ එක අරගෙන මේ පහසටත් සූර්යග්‍රහණ ෆොටෝ එකක් ගන්න කියලා ඉතින් බලාගෙන හිටියා. ඒත් ඉතින් කියන්න කඩකටුයි අපේ පැත්තේ තිබ්බ හිමන්දාරමත් එක්ක මට ෆොටෝ ගන්න නම් උන්නේ නැහැ. ඉරේලිය පතිත වීමක් අපේ පැත්තේ උනේ නැහැ. ඉතින් මං අහපු මගේ යාළුවෝ කීප දෙනෙකුත් කිව්වේ පැස්ස වගේ තිබුණ නිසා ඒගොල්ලන්ටත් ෆොටෝ එකක් ගන්න බැරි වුණා කියලා. ඒ වුණාට ඉතින් මම හිතපු දේ මං දිගටම කරන්න ඕනේ කියලා හිතලා මං ඉතින් අද වීඩියෝ එක අරගෙන ආවේ සූර්යග්‍රහණයක් ගැන විස්තරයක් ඔයාලට කියන්න. ඉතින් එහෙනම් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න මගේ වීඩියෝ එක කරනකම් බලන්න. ඒ වගේම දැන්ටත් මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එකත් click කරන්න මම video එකක් දාපු ගමන් බලන්න පුළුවන් නේද? එහෙනම් අපි මුලින්ම බලමු මොකක්ද මේ සූර්යග්‍රහණය කියන්නේ කියලා. සූර්යග්‍රහණය කියන්නේ පෘථිවි හා සූර්ය අතරේ චන්ද්‍රයාවට පස්සේ ඒ හඳේ හෙවණල පෘථිවියට වැටෙනවා. එතකොට පෘථිවියට පේන්නේ හඳෙන් ඉර වැහිලා තියෙනවා වගේ. අන්න ඒකට තමයි අපි සූර්යග්‍රහණය කියලා කියන්නේ. ඉතින් එහෙනම් අපි බලමු 2026/21 දින. ඒ කියන්නේ ඊයේ සිද්ධ වෙච්ච සූර්යග්‍රහණය වලයාකාර සූර්යග්‍රහණයක්. වලයාකාර සූර්යග්‍රහණයකදී වෙන්නේ මෙන්න මේ පිටුවේ තියෙනවා වගේ වටේට වලල්ලක් වගේ සූර්යයා අපිට දිස්වෙන එක. ඉතින් මේ වලයාකාර සූර්යග්‍රහණය ගිය අවුරුද්දේ තොන්න අපිට දකින්න ලැබුණා. ඉතින් එහෙනම් තවත් විස්තර අපි බලමු. මෙන්න මේ රූපයෙන් පෙන්වන්නේ මේ සූර්යග්‍රහණය කොයි විදිහට රටවල් අතර බලන්න පුළුවන් වුණේ කියලා. ඉතින් ආසියාවේ හා අප්‍රිකා මහදීපලයට තමයි මේක බලන්න පුළුවන් වුණේ. ශ්‍රී ලංකාවටත් මේක බලන්න පුළුවන් වුණාට ශ්‍රී ලංකාවට දිස්ුනේ අර්ධ සූර්යග්‍රහණයක් විදිහට. එන්න මේ රූපයෙන් පේන්නේ අර්ධ සූර්යග්‍රහණයක්. මෙතනදී වෙන්නේ අපිට මුළු ප්‍රමාණයම සූර්යයාගෙන් වහලා පෙන්වන්නේ නැහැ. ඉතින් දැන් මේ අර සූර්යග්‍රහණය ලංකාවට දිස්ුනේත් මෙන්න මේ විදිහට තමයි. එතකොට මේකෙත් යාපනය ප්‍රදේශයට සූර්යාගෙන් 35ක් ආවරණය වෙලා පෙනෙලා තියෙනවා. කොළඹ ප්‍රදේශයට 127කුත් ගාල්ල වගේ දකුණු පැත්තේ ප්‍රදේශවලට 125ක් පමණ ප්‍රමාණයක් තමයි දකින්න ලැබිලා තියෙන්නේ. ඉතින් මේ වගේ සූර්යග්‍රහණයක් ආයෙපට බලා ගන්න හම් වෙන්නේ 2027 අගෝස්තු 2 වෙනිදා. ඉතින් අපිට ගොඩක් කාලයක් බලන් ඉන්න සිද්ධ වෙනවා ආයෙ මෙහෙම සූර්යග්‍රහණයක් බලන්න නම්. ඉතින් එහෙනම් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, මගේ channel එක subscribe කරන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්.